सुपदाव साहब, PFSense firewall के අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ routing part එක කොහොමද කරගන්නේ කියලා. මේ routing configuration කරන්නේ කොහොමද කියන එක. මම ඔයගලන්ට උදාහරණයක් ඇරගෙන මෙන්න මේ වගේ network එකක් ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. මම පෞගේ වීඩියෝ එකේදී කතා කරා PFSense firewall එකේ දැන් ඔයගොල්ලෝ හිතන මෙන්න මෙතන මේ තියෙන firewall එක. එතකොට මේක මම install කරලා තියෙන PC එකකට. ඒකේ මම WAN පැත්තට දුන්නා. WAN පැත්තේ IP එක config කරේ 192.168.1.10 කියලා. ඒකට හේතුව ADSL එකේ මොකද මම WAN එක connect කරලා තිබුණේ ADSL මේ modem එකට. ඒකේ default डिफॉल्ट आईपी के तमाम 192.168.1.1 इतना कर माँ PFSense firewall लेके वैन निकाल सेम आईपी वे नॉनी सा 192. सेम रेंज जगे वे नॉनी सा 192.168.1.10 के लग जो से मामा लैंड नेटवर्क के एक है ना मगे ऑफिस के हरी मगे ब्रांच जगे LAN network के IP का हम दोनों 192.168.4.253 के ना तो कोटा मामा आधा का ताकर आनी routing configuration को हम आधा कराने के तो वो यार बोला मैंने मेथड थी ना मामा आधा firewall के लिए कर दिला दी ना फिर ताऊ firewall लेकर थी ना मामे firewall लेके LAN 1 කියන port එක config කරලා තියෙනවා 192.168.4.162 කියලා. එතකොට ඒකෙන් අපි server එකට connect කරලා දීලා තියෙනවා මෙතන VM එකක් තියෙනවා 10යි 15යි 100යි 19. මේක වෙනම range එකක්. එතකොට මට ඕන දැන් මේ පැත්තේ ඉන්න client machine එකක මෙයාගේ IP එක තමයි 192.168.4.11. එතකොට මෙයාගේ gateway එක තමයි දීලා තියෙන්නේ මෙන්න මේ PFSense firewall එකේ LAN port එකට assign කරලා තියෙන 192.168.4.253 කියලා. මම මෙන්න මේ PC එක ගැන කතා කරනවා. මේ PC එකේ එතකොට මම මෙන්න මේ PC එක දන්න මගේ මේ තියෙන ලැප් එක කියලා. එතකොට මගේ IP එක බලමු මොකක්ද කියලා. බලන්න පේනවා මගේ IP එක තමයි 192.168.4.36. ඒ කියන්නේ මෙන්න මේ PC එක. එතකොට මේ PC එක කනෙක්ට් කරලා තියෙනවා IT department e switch ekata irupase gin connect kala thiyena main switch ekata etinin thamai firewall ekata connect karala thiyena etinin me patten mage anith firewall ekata connect karala server ekata connect wenawa me vidhata thamai path ekak thiyenne etoda meke mama default gateway ekak dala thiyenne එතන කියනවා කිව්වා මේ යූස් කරපේක 250 ක 4000 ගන්න කියලා කිව්වා. මේ රිලෙට් තියෙන එක නේ. ඔව්. තියෙනවා බගලුණ නැහැ ආන්ටි. ඒ වගේ එකක් තමයි දැන් තම සාමාන්‍ය ඉදස් ලාවේස ඉස්සෝ කියවනේ. මම ගන්න පුළුවන්. ගන්න පුළුවන් මේ රතුරේ කවුරු යන කෙනෙක් ලා එතන ගිහලා කෝල් එකක් දුන්නා මිනිහ පිටිපස්සෙන් දොරවල්ලා තිනවා. पिछले दिन
ඒක මද පොඩ්ඩ දාලා හරියට ඕකද දාලා තියෙමු නේ වගේ ටිකක් පරණ මැෂින් එක හලෝ ඔ ඔ ඔෆිස් එකේ ඉතින් ඔහේ බලන්න කැමරා වැඩ නැහැ කැමරා ගලවලා තියෙන බං තාම මේ සර් කියන අය කරන්න කියලා ඒ ලයිටින් එකට පිච්චන ඕ සේරම කරලා තියෙන ඔය පැත්ත කොහොමද කරන්නේ ගුරුනේවා මොනවා කරන්නේ ඉතින් බම් මේ මේ හරි මම මේ තා කෝල් එකේ ඉන්නේ මං දිනා එතකොට මගේ මේ PC එකේ ලැප් එකේ IP එක තමයි 192.168.4.36 මම මේකේ ඩිෆෝල්ට් ගේට් එක දාලා තියෙන 192.168.4.253 එතකොට 4253 කියලා කියන්නේ මගේ ෆයර්වෝල් එකේ LAN port එකේ IP address එක. එතකොට මේකෙන් මම රික්වෙස්ට් එකක් දාපුවම data එක කෙලින්ම යන්නේ මෙන්න මේ PFSense firewall එකට. එතනින් කම්පියරේෂන් කරලා තියෙන හැටියට රූල්ස් හැටියට තමයි මට ඒ පැකට් එක රික්වෙස්ට් එකේ reply එකක් හම්බෙන්නේ. අපි බලමු දැන් මට ඕන දැන් ඔයගලන්ට පැහැදිලි මම කෙනෙක් කියලා තියෙන කොහොමද කියන එක. දැන් මට ඕන මෙන්න මේ සර්වර් එක ඇක්සස් කරන්න. 10.15.100.19 කියන සර්වර් එක ඇක්සස් කරන්න. එතකොට මම ඉන්නේ 4 කියන රේන්ජ් එකේ වෙනම IP රේන්ජ් එකක් මේක 10 රේන්ජ් එක. එතකොට මට මේක ඩිරෙක්ට් ඇක්සස් නැහැ. මොකද මම ගේට් එක දාලා තියෙන VSS firewall එකේ LAN. එතකොට මෙන්න මෙතනදී තමයි අපි routing කියන method එක use කරන්නේ. දැන් මම මේ firewall එකට routing එකක් දෙන්න ඕන. මෙන්න මේ range එකේ අපි හිතුව මේ මේ LAN port LAN port එකට එනවා 10.15.100.19 IP එකට request එකක් මේ පැත්තෙන් එනවා. එතකොට ඒක මෙතනට ආවම VPN firewall එකේ routing දාලා නැත්නම් මෙයා දන්නේ නැහැ මේක කොහට යවන්නේ කියලා එතනින් ඒක හැලෙනවා. එතකොට අපි මෙයාට දෙන්න ඕන මෙන්න මේ පැත්තෙන් එන 10 range එකේ එන packet එකක් request එකක් තියෙනවා නම් ඒක යවන්න ඕන මෙන්න මේ firewall එකට. මොකද මෙතන server එක connect වෙලා තියෙන මේ firewall එකට මෙතන route එකක් කියනවා මේ route එක. එතකොට මේ route එකට යවන්න ඕන. මෙතනින් routing වෙනම දාලා තියෙන එක වෙනම කතාවක්. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතනින් එන traffic එක මෙයා request කරනවා මේ server එකට access කරන්න. එතකොට ඒ ආපම එයා මෙතනට එනවා. මෙතනින් අපි routing එකක් දෙන්න ඕන මේ එන packet එක යවන්න මෙන්න මේ gateway එකට. මේ gateway එක. ඒක තමයි routing. එතකොට අපි බලමු කොහොමද ඒක කරන්න කියන්නේ. මේකේ තියෙනවා මේ PFSense firewall එකේ ගියාම system කියන එකේ තියෙනවා routing කියලා ගන්න. ඒකේ තියෙනවා static routes කියලා. එතකොට දැන් මෙතන ඒ range එකට routing එකක් නැහැ. අපි බලමු මගේ PC එකේ ඉඳලා pin කරලා sorry 10.15.0.10 මොකද මේ IP එක මෙන්න මෙතන server එකේ තියෙන VM එක IP එක. දැන් මම මේක access කරන්න හදන. මම මෙතන pin එකක් දාලා බලනවා මේ connection එක හරියද කියලා. request timeout කියලා තමයි එන්නේ. මොකද අපි මෙන්න මේ firewall එකට මෙතනින් මම request කරන data එක මේ පැත්තට යවන්න කියලා මම මෙතන routing එකක් දීලා නැහැ. ඒක නිසා තමයි request timeout කියලා එන්නේ. හරි. දැන් අපි බලමු මේකට routing එක get කරලා. මම මුලදී කිව්වා මේකට අපි gateway ටික ඇඩ් කරගන්න කියලා. අපි හිතනවා දැන් gateway කියලා කියන්නේ මෙහෙම.
මෙතන ෆයර්වෝල් එකට සම්බන්ධ වෙන හරි ෆයර්වෝල් එකට පිටින් එන ඩේටාස් තියෙනවනේ. එතකොට ඩේටා හරි මෙතනින් යම්සි තැනකට යවනවා නම් අන්නේ යවන තැන අපි කියන ගේට්වේ එකක් කියලා. දැන් මෙතනින් හිතන්න මෙතන VPN එකක් තියෙනවා. මේ VPN එකට මේ ෆයර්වෝල් එක හරහා ඩේටා මේ පැත්තට යවනවා. එතකොට මෙතන LAN එක අපි කියන ගේට්වේ එකක් කියලා. ඒක ගේට්වේ එකක්. එතකොට මෙතනින් ගිහිල්ලා මේ ෆයර්වෝල් එකට කනෙක්ට් වෙනවා. එතකොට මෙතනටත් අපි ඩේටා යවනවා නම් මෙතන රවුටින් එකක් දානවා නම් මෙහාට. එතකොට මේ ගේට්වේ එක තමයි මේ 192 1.4 162. මේ ෆයර්වෝල් එකේ LAN පෝට් එක IP එක. එතකොට ඒක එක ගේට්වේ එක. අනෙක් ගේට්වේ එක මේ පැත්තේ ADSL රවුටර් එකේ 192 1.1. අපි මේ PFSense ෆයර්වෝල් එකේ මෙන්න මේ ගේට්වේ ටික මේ විදිහට ඇඩ් කරගන්නවා. දැන් මම මෙතන පළවෙනි එක දීලා තියෙනවා මේ ගේට්වේ එක ADSL රවුටර් එකේ ගේට්වේ IP එක. ඒකේ LAN IP එක. මගේ VPN එක තියෙනවා. VPN එකේ LAN port එක IP එක තමයි 192.168.1.252. එතකොට මගේ අනිත් ෆයර්වෝල් එක චෙක් පොයින්ට් එකේ IP එක තමයි 192.168.1.162. එතකොට මගේ තව ෆයර්වෝල් එකක් තියෙනවා. ඒක 192.168.4.163. එතකොට ඔන්න මගේ ෆයර්වෝල් එකට කනෙක්ට් වෙන ප්‍රධාන ගේට්වේ ටික මම මේකට ඇඩ් කරගෙන තියෙනවා. අනිවාර්යෙන් මේ ටික කලින් ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ මම යනවා ස්ටැටික් රවුට් කියන එකට. දැන් මම මෙතනට දාන්න හදන්නේ මෙන්න මෙතන සර්වර් එකේ තියෙන මේ 10 රේන්ජ් එකේ IP එක IP මේ රේන්ජ් එකට මේ පැත්තෙන් ඒකට ඇක්සස් දෙන්න මේ පැත්තෙන් යන රික්වෙස්ට් එක මේ පැත්තට යවන්න කියලා. මෙන්න මේ රවුට් එකට යවන්න කියලා. මොකද මේ රවුට් එකට තමයි මේ සර්වර් එක කනෙක්ට් වෙලා තියෙන නිසා. දැන් අපි ඇඩ් කරමු. right. රේන්ජ් එක මොකද්ද? මෙන්න මේ රේන්ජ් එක. හරි. එතකොට මම දෙනවා 10.15.cj. මම මෙතන 0 කියලා දෙනවා. එතකොට මොකද ඒක ඇතුලේ එක VM එකක් නෙවෙයි තියෙන්නේ. VM ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට අපිට වෙන වෙනම IPs දාන්න වෙනවා. ඒ නිසා මම මුළු රේන්ජ් එකටම දෙන්න ඕනේ නැත්නම් මෙන්න මෙතන 0 කියලා දුන්නා. දීලා මෙන්න මෙතන නෙට්වර්ක් එක සිලෙක්ට් කරන්න ඕන. සබ්නෙට් එක මම මෙතන 24 කියලා තියෙනවා. මොකද අනිවාර්යයෙන් අපි දැනගන්න ඕන මේ පැත්තේ යූස් කරන සබ්නෙට් එක මොකද්ද කියලා. මෙතන. හරි. ඒක දැනගෙන තමයි අපි රවුටින් පාත් එක දාන්න ඕන. එතකොට මම 24 කියලා දෙන්න. දීලා ගේට්වේ එක මෙන්න මෙතන ගේට්වේ එක සිලෙක්ට් කරන්න ඕන. එතකොට ගේට්වේ එක මොකද්ද? දැන් මම මෙන්න මෙතන PC එකෙන් රික්වෙස්ට් එකක් දානවා 10.15.cj.19 කියන VM එකට. එතකොට මෙයා මෙහෙම පාත් එකේ මෙතන මේ ස්විච් එකට ඇවිල්ලා. එතකොට මෙතන ස්විච් එකට ඇවිල්ලා මෙයාගේ ගේට්වේ එක මොකද්ද තියෙන්නේ? මගේ ෆයර්වෝල් එකේ මෙන්න මේ IP එක 4.253 කියන. එයා කෙලින්ම මේ ඩේටා එක මෙතනට එනවා. ගියාම දැන් ඔන්න මෙයා මේ ඩේටා එක කොහෙන්ද ආවේ? කොහෙටද යන්නේ කියලා හොයනවා. එතකොට යන්නේ කොහටද? මෙන්න මේකට තමයි යන්න ඕනේ. එතකොට මෙයා බලනවා කොහෙද රවුටින් පාත් එක කියලා. එතකොට රවුටින් පාත් එක මන් දෙන්නේ කොහටද? ගේට්වේ එක දෙන්නේ අපි යවන්න ඕන මේ සර්වර් එක කනෙක්ට් කරලා තියෙන මේ රවුටරේට. එතකොට අපි ඩේටා එක මේ රවුටරේට තමයි යවන්න ඕනේ. ඒ රවුටරේ වෙනම ගම්බරෙන්න කියලා එයා මේ ඩේටා එක මෙහාට යවනවා. ඒක වෙනම ගන්නවා. එතකොට අපි යවන්න ඕනේ මෙතනට. එතකොට ගේට්වේ එක මොකද්ද? මෙන්න මේ IP එක 192.168.1.162. එතකොට මම මේක කලින් සේව් කරා ගේට්වේ එකේ. මෙන්න තියෙනවා ෆයර්වෝල්. ඊට පස්සේ මම මෙතනට දානවා මගේ පාස්වර්ඩ් එක චෙක් පොයින්ට් ෆයර්වෝල් දාලා සේව් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඇප්ලයි කියලා දෙන ඇප්ලයි ක්ලික් කරනවා. දැන් රවුටින් එක ඇඩ් වෙලා තියෙනවා කරලා මෙන්න මෙයාගේ යටින් පේනවා. right. දැන් අපි බලමු මේ පින් එක නැවත පින් කරලා. ඒ කියන්නේ මම පින් කරන්නේ මෙන්න මෙතන 4.36 මගේ PC එකේ ඉඳලා. පින් කරන්නේ මොකද්ද? දැන් මෙන්න මේ සර්වර් එකේ 10.15.cj.19 රේන්ජ් එකේ තියෙන IP එකට. දැන් අපි රවුටින් පාත් එක දාලා තියෙන මෙතනට යනවා. right. පින් එනවනේ. එතකොට අපි රවුටින් එක
වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රවුටින් එකක් මේකට ඇඩ් කරගන්නේ. ඊට පස්සේ දැන් තව දෙයක් පුළුවන් දැන් මේ පැත්තෙන් 4:36 කියන PC එක තව රික්වෙස්ට් එකක් දාන මෙන්න මේ පැත්තේ තියෙන බ්‍රාන්ච් එකට මගේ තියෙන කැන්ඩි බ්‍රාන්ච් එකට. ඒ පැත්තේ රේන්ජ් එක තමයි 192 168 6251 තමයි කැන්ඩි බ්‍රාන්ච් එකේ IP ඇඩ්‍රස් එක LAN port එකේ. ඒ කියන්නේ LAN port එක කියලා කියන්නේ ඒ පැත්තේ WAN එක අපේ හෙඩ් ඔෆිස් එකේ තියෙන VPN එකේ router එකට connect කරලා තියෙන WAN පැත්ත. එතකොට මගේ හෙඩ් ඔෆිස් එකේ රවුට් එකේ LAN IP එක තමයි 192.168.4.252. එතකොට දැන් මෙන්න මෙතන මගේ PC එකෙන් මම PIN එකක් request කරනවා. එතකොට එයා PIN එන්න මේ මෙතනට ඒ request එක අරගෙන එනවා. ඊට පස්සේ මෙතන firewall එකෙන් බලනවා මොනතර routing path එකටද මෙයා මේ PIN එක දාලා තියෙන්නේ. ඒකෝ එතකොට අපි මෙන්න මේ firewall එකට routing එකක් දාලා තියන්න ඕන. 4:36 කියන නෑ sorry 4 range එකෙන් මොනහරි packet එකක් ආවොත් මෙන්න මේකෙන් ඇතුළට ඒ packet එකේ request කරලා තියෙන්නේ මෙන්න මේ range එකෙන් නම් 6:251 නැත්නම් 6:6 කියන range එකෙන් නම් මෙතන මෙයා යවන්න ඕන කොහරද මේ range එක සම්බන්ධලා තියෙන මගේ main VPN route එකට ඒ route එකෙන් මගේ firewall එකට. එතකොට මම යවන්න ඕන මේ route එකට. මේක වෙනම VPN connection එකේ ගුල routing path දාලා තියෙනවා. එතකොට ඒ මේ පැත්තෙන් IP request එක මෙතනින් මේ route එකට යවලා මේ පැත්තෙන් මේ පැත්තට connect වෙනවා. ඔය විදිහට තමයි මේ routing එක get කරන්නේ. අපි බලමු කොහොමද ඒක get කරගන්නේ කියලා. මම මේ get කරලා තියෙන්නේ. මෙන්න තියෙනවා මම get කරපු routing එක මම ඒක කියලා වෙන්නම්. දැන් 192.168.6.0 මම ඉතන 24 මේ subnet එකක් දාලා අරලා තියෙන්නේ. දැන් ඔන්න මෙන්න කැන්ඩි බ්‍රාන්ච් එක තමයි high range එකේ ඉන්නේ. මේ පැත්තේ ගාල බ්‍රාන්ච් එක 5 range එකේ තියෙනවා. එතකොට දැන් මම ඉන්නේ මගේ හෙඩ් ඔෆිස් එකේ 192.168.6.36 කියන මම PC එක වැඩ කරන්නේ. මම මෙතනින් මෙතන තව පොඩ්ඩක් යන gateway එක තමයි VPN එක මගේ head office එකට connect කරලා තියෙන VPN එක 192.168.4.252. ඒක තමයි මෙන්න මේ route එක. මේක දින්න මගේ head office එකේ. එතකොට ඒ route එකෙන් තමයි මගේ file වලට connect කරලා තියෙන්නේ. මේ පැත්තෙන් ඒගොල්ලන්ගේ යම්ස් connection එක කරා මගේ branch එක connect කරලා තියෙන VPN. එතකොට මම routing එක දාන්නවනේ මේ firewall එකේ මෙන්න මෙයාට යවන්න. මේ පැත්තෙන් එන request එක මේ පැත්තට යවන්න. ඒ කියන්නේ 6 range එකේ යන packet එකක් එනවනේ ඒක මේ පැත්තට යවන්න. දැන් ඒක අපි chat කරමු. මෙතනින් range එක දැම්මා. මම මෙතන subnet එක 24 දැම්මා. ඊට පස්සේ gateway එක මම කලින් add කරගෙන තියෙන මම VPN කියලාම දාලා තියෙනවා. 192.168.4.252 කියන එක. ඒ කියන්නේ මෙන්න මේ route එකේ IP එක. දාලා මම ඒක මගේ නමකින් දාලා මම save දෙනවා. right save. දැන් අපි බලමු මෙන්න මේ 4:36 කියන PC එකේ ඉඳලා මම පින් කරනවා. පින් එකක් දාන්න ඕන 192.168.2.251. right පින් කරනනේ. එතකොට අපේ routing part එක වැඩ කරනවා. ඔය විදිහට තමයි routing configuration කරන්නේ. ඉතින් තව මොනවාරි දැනගන්න තියෙනවා නම් comment section එකේ ඔයාලා comment කරන්න වෙන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි හමු වෙමු නැවත අලුත් වීඩියෝ එකකින්. සිල්මු දාට සුබ දවසක්.